die Idee, die Frage zu retten. Samadhyami Panatipatha Virmani Sikhalai අපේ වැඩසටහනේ නිර්ව්‍යාජ භාවය පිළිබඳව අද දවසේ සිදු වුණු සිද්ධියකින් ඔප්පු වෙනවා. ඔබලා දන්නවා අද දවසේ මම කොටුවේ උපවාස කරමින් හිටපු වීරෝදාර රණවිරුවන්ගේ සුබසාධන අයිතිය තහවුරු කිරීම උදෙසා අපි ඒ ස්ථානයට ගිහිල්ලා ඒ වීරෝදාර රණවිරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට අපි කටයුතු කරා. මම මේ වීරෝදාර රණවිරුවන්ට ප්‍රකාශ කරා හෙට දවසේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගලා ඒ අය වෙනුවෙන් පෙනී හිටලා අපි කෙසේ හෝ විසඳුමක් ලබා දෙනවායි කියලා මම ප්‍රකාශ කරා. මගේ පැමිණීමත් සමග දින 20කට වැඩි කාලයක් මරණින්දේ හිටපු කණ්ඩායම් ඊට පසුව ඇවිල්ලා හිටි හැටියේම කිසිම විසඳුමක් ලබා දෙන්නට පෙර උද්ඝෝෂණය අවසන් වුණා. මම හෙට උදේ කැබිනට් එකේ ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරලා බදාදා උදේ මම පැමිණෙනවායි. නමුත් මේක බලාගෙන හිටපු අපේ ප්‍රතිවාදීන් කොට්ටාසයක් බය වුණා සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීමෙන් විසඳුම ලැබෙයි කියලා. ඒ ලබා දෙන්න හදපු විසඳුම වළක්වාලමින් මේ උපවාසයේ නිර්මාණකරුවන් ඇවිල්ලා වහාම ඒ අයගේ නියෝගයේ පරිදි මේ උපවාසය නතර කළා. නියෝමාල් පෙරේරා ගරු අමාත්‍යතුමා අද මගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නට ඉදිරිපත් වීම මම ඉතාමත්ම සතුටින් බාර ගන්නවා පමණක් නෙවෙයි, එතුමා මා කෙරෙහි තිබු විශ්වාසය පිළිබඳව මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. ඒ විවෘත ආරාධනාව තුළ තිස්සත්තනායක ගරු මැතිතුමාගේ ආගමනයත් සමග අද මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකින් පමණක් නෙවෙයි ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මුළු ජන සමූහයම අද මේ ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී සංවර්ධනයේ කේන්ද්‍ර කරගත් පොඩි මිනිසයාට රටේ සමස්තයකට සංවර්ධනයේ අරුණලු උදා කරන නව යුගයක් වෙනුවෙන් මේ සෑම සිරු දෙනාම එකතු වීම මගේ මේ ජනතාවාදී ගමනට ඓතිහාසික ශක්තියක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද එතුමා කටයුතු කරපු ආකාරයෙන්ම මුළු රටටම ඔප්පු කරලා පෙන්නවා මේ රටේ කඩාකප්පල්කාරී වර්ජන රැල්ලේ පීතෘවරයා කවුද, නිර්මාතෘවරයා කවුද, මෙහෙයුම්කරුවා කවුද, ජනතාව පීඩණයට අසහනයට ලක් කරන වර්ජන රැල්ලේ ප්‍රධානියා කවුද කියන එක ගැන රටටම ඔප්පු කිරීම පිළිබඳව මේ හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අනේක වාරයක් මම මගේ තුති පුද. සජිත් ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂ නායකයාට තුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න පුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාව ඒ වගේම මගේ මිතමිත්‍ර ජනතාව පැහැදිලි සිටිනවා කියන එක, එතුමාගේ විජයග්‍රහණය තහවුරු කරනවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. රටේ හැමතැනම සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙනසක් නැතුව ගරු කරන නායකයෙක් බවට එතුමා පත් වෙලා තිබෙනවා. ඒ නිසා එතුමාගේ විජයග්‍රහණය තහවුරු කරන්න අපි සියලු දාම එකට එකතුණයි කියලා මම තමුනාසට කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ මේ සියලු දෙනාම කැපවෙලා ඉන්නේ ඒකට. ඒ නිසා අපි මේ සඳහා කැපවෙලා වැඩ කරනවායි කියලා තමුනාසට ප්‍රකාශ කරන්න කැමතියි.